ආයුබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ හරිදුර එක්ෂෝ YouTube channel එකත් එක්ක අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ Android phone එකෙත් අනිවාර්යයෙන්ම තියෙන මෙන්න මේ අලුත්ම setting එකක් ගැන. ඉතින් මේ setting එක ඔයාට සමහර තැන්වලදී ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා. ඒත් මෙන්න මේ setting එක මොකද්ද කියලාවත් ඔයා දන්නේ නැහැ. තවමත් කට්ටිය ගොඩක් මේ setting එක ගැන දන්නේ නැහැ. ඒ නිසා අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ සැඟවිලා තියෙන අපිට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන setting එකක් ගැන. තවමත් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා notification bell icon එකත් ඕල් කරගන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් දාපුවම notification පණිවිඩයක් ගෙන්න ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් කතා කරන setting එක අනිවාර්යයෙන්ම Android phone එකක් තියෙන කෙනෙක්ට ගොඩක්ම ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මොකද්ද මේ setting එක කියලා. හරි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන setting එක තියෙන්නේ accessibility වල. අපි ගොඩක් accessibility ගැන අහලා තිබ්බට accessibility ඇතුලේ තියෙන මෙන්න මේ setting එක ගැන අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔයාලා එකදම කරන්න ඕන ඔයාගේ Android phone එකේ තියෙන setting app එක මේ විදිහට open කරගන්න ඕනේ. එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලා මේ විදිහට setting වල යටට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් accessibility කියලා setting එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙහෙම එකක් නැත්නම් additional setting වල තමා ගොඩක් වෙලාවට accessibility කියන setting එක තියෙන්නේ. මෙන්න මේ setting එක ඇතුළට ඔයා ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි accessibility වල මෙන්න මේ විදිහට setting වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි ඔයාලට පරණ Android phone එකක් නම් ඔයාට මෙන්න මේ විදිහට accessibility වල setting බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් ඔයාගේ මේ විදිහටම බලා ගන්න පුළුවන් නම් ඔයාලා මෙතනදි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා magnification කියලා setting එකක්. ඔයාට බලා ගන්න පුළුවන් display යටතේ magnification කියලා setting එකක් බලා ගන්න හැකියාව තියෙනවා. ඔයාලා මේ setting එකට touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ interface එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ tick එක මේ විදිහට on කරගන්න එක විතරයි. on කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ setting එක enable වෙනවා. got it කියලා මේ විදිහට එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතනවා touch කරගන්න ඕනේ. හරි. මම දැන් කියන්නම් මෙන්න මේ setting එක on කරගත්තට පස්සේ අපේ phone එකේ අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා. ගොඩක් වෙලාවට අපිට අපේ phone එකේ අපිට අවශ්‍ය තැන් zoom කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ගොඩක් දුරට. සමහර තැන් විතරයි zoom කරන්න හැකියාවක් තියෙන්නේ. උදාහරණයක් විදිහට අපිට මොකක් හරි ෆොටෝ එකක එහෙම නැත්නම් අපි යන වෙබ් page එකක අපිට zoom කරන්න බැරි තැනක් වුණත් මෙන්න මේ setting එක හරහා අපිට zoom කරලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඔයා මේ setting එක on කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔයාගේ display එකට අලුත් icon එකක් ඇවිල්ලා ඇති මගේ මෙන්න මේ වගේ ඔයාගේත් icon එකක් ඇවිල්ලා ඇති. ඉතින් මේ icon එක උඩ ඔයා touch කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. ඔයාට බලා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ අලුත් ඔප්ෂන් එකක් ඕපන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ පොඩි අයිකන් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම අයිකන් එකක් ඔයාලට ආවේ නැති වුණොත් ඔයා කරන්න ඕනේ ඔයාගේ ඩිස්ප්ලේ එක උඩ දෙසරයක් ටච් කරගන්න මේ සෙටින් එක ඔන් කරගෙන ඔයාට එහෙම සෙටින් එකක් ආවා නම් ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ ඒක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට අපිට කැමති තැනට මෙන්න මේ විදිහට අපේ ඩිස්ප්ලේ එක ඇඟිලි දෙකක් අරගෙන අපිට එහාට මෙහාට ගෙනියන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ zoom out එක cancel කරන්න ඕන වුණොත් ආයෙත් මෙන්න මේක touch කරාට පස්සේ ඒක cancel වෙනවා. ඒ වගේම අපිට තව ටිකක් zoom කරලා බලන්න ඕන වුණොත් අපිට මෙන්න මේ වගේ option එකක් ලබා දීලා තියෙනවා. මෙන්න මේකෙන් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ අලුතෙන් ආපු මෙන්න මේ option එකෙන් ඔයාලට මේක touch කරලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ අලුත් zoom කරගන්න පුළුවන් setting එක. ඔයාලට මේ setting එක cancel කරන්න අවශ්‍ය වුණොත් එහෙම ඔයාලා ආයෙත් කරන්න ඕනේ accessibility වල application කියන setting එකට යන්න. එතනට ගිහිල්ලා ඔයාලට මේ tick එක අයින් කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේක අයින් වෙලා යනවා. ඉතින් ඔයාලට මේ magnification කියන setting එක මෙන්න මේ විදිහට එළිය බලා ගන්න බැරි වුණොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙනවා vision කියලා setting එකක්. accessibility වල vision කියලා setting එකක් ඇති. ඒ setting එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේ magnification කියන setting එක බලා ගන්න පුළුවන්. ඔයාලා ගොඩක් වෙලාවට එළියට ගිහිල්ලා ෆෝන් එක පාවිච්චි කරද්දී ගොඩක් අවුව තියෙන අවස්ථාවකදී ඔයාගේ ෆෝන් එකේ dark theme එකක් නැත්නම් dark mode දාන්නත් බැරි නම් ඔයාට ඔයාගේ ඩිස්ප්ලේ එක බලන්න අඳුරු තැනකට ගිහිල්ලා අර ඩිස්ප්ලේ එකේ brightness උපරිම වැඩි කරලා ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ accessibility වල තියෙන setting එක කරහා පුළුවන් දවල් වෙලාවෙදිත් ඔයාගේ ෆෝන් එකේ dark theme නැත්නම් ඔයාට මෙන්න මේක අරහා dark theme එකක් add කරගන්න හැකියාව තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් color invision කියලා setting එකක් තියෙනවා. මෙන්න මේ setting එක ඇතුළට ගියාට පස්සේ interface එක මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතනදී ඔයාලට tick එකක් දාන්න තියෙනවා බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ tick එක ඔයාලා දැම්මට පස්සේ ඔයාගේ phone එක dark theme එකට හැරෙනවා.
මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ dark mode එක තිබ්බත් නැතත් ඔයාට මේ විදිහට dark mode පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා accessibility setting එක හරහා. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරවෝ මෙන්න මේ setting දෙක ඔයාලා එදිනෙදා ඔයාගේ Android phone එක පාවිච්චි කරද්දී ගොඩක් වෙලාවට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාට මේ දේවල් වැදගත් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එක ලයික් කරන්න ඔයාගේ අදහස පහලින් comment කරන්න. ඉදිරියේදී අවශ්‍ය වීඩියෝ තියෙනවා නම් ඒ ගැනත් පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. තවමත් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න notification bell icon එකත් all කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ඉස්සරහට දාපු ගමන් notification පණිඩයක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම හරිදටෙක්සෝ Facebook page එක තවමත් ඔයා follow කරලා නැත්නම් අනිවාර්යෙන් follow කරගන්න එදිනෙදා ඒකෙත් update ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් තවත් අලුත් video එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.